අපි හැම වෙලේම උත්සාහ කරන්නේ සංචරණය සීමාවන් නොකර මේක පාලනය කිරීම. නමුත් අපි දන්නවා අපිට මේ සම්බන්ධයෙන් අපේ ඒ ප්‍රදේශවල ජනතාවගෙන් බහුතරය විශාල පිරිසක් මේකට උපරිම සහයෝගය දෙනවා. නමුත් එක්තරා කොණ්ඩායම මේක නොසැලකිල්ල මෙහෙම නැත්තම් මේක ගණන් ගන්නේ නැහැ. මේකේ බරපතලකම තීරෙන්නේ නැහැ. මේකේ බරපතලකම තමා අපිට ඔය දුවල පණින ආයට එළියට බහැලා යන ආයට මේ රෝගය හැදුනට මුකුත් වෙන්නේ නැහැ. රෝග ලක්ෂණ පහළ වෙන්නේ නැහැ. අසනීපයක් වෙන්නේ නැහැ. හැබැයි ඒ අය හරහා තමන්ගේ නිවසේල ඉන්න වයෝවෘද්ධ ආයට දැන් අපි කවුරුත් දන්නවා ඊයේ මරණයක් සිද්ධ වුණා. ඒ රෝගියා පිළිබඳව මම පුද්ගලික තොරතුරු කියන්න සූදානම් නැහැ. නමුත් පොදුවේ ගත්තහම ඒ රෝගියා තවත් රෝග ගණනාවක් පෙළුණු රෝගියෙක්. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි වෛද්‍යවරුන්ට කළ හැකි උපරිම දේ කරලා තෝ ඒ රෝගියාගේ ජීවිතේ බේරගන්න අපිට බැරි වුණේ. ඉතින් ඉදිරියේදී මේ තත්ත්වය මේ ආකාරයට ගිහිල්ලා තමන්ගේ නිවසේ සිටින වයෝවෘද්ධයට රෝගී අයට මේ රෝගය පැතිරෙන තැනට අපේ තරුණ පරම්පරාව ඒ විදිහට පරිත්‍ යන්න පුළුවන් අය එළියට පැනලා ඒ ආකාරයෙන් ක්‍රියා කළොත් නම් මම හිතනවා මේක අපිට පස්සේ මේක ආපස්සට හරවන්න බැරි තරමට බරපතල තත්ත්වයක හැර වෙනවා. ඒ නිසා වැඩිහිටියන්ගෙන් අපි ඉල්ලා සිටිනවා තමන්ගේ තරුණ පරම්පරාව ඒ වගේම අනිකුත් මේ සම්බන්ධයෙන් අපි අර කියන මේක සැලකිල්ලට ගන්න නැති අයට පොඩ්ඩක් ඒ පිළිබඳව දැනුවත් කරලා මේ සෞඛ්‍ය සේවකයන් මේ සිතා සුළු කාලයකට අපිට මේ තමන්ගේ නිවසේට සීමා වෙන්න කියන ඉල්ලීමට අනුගත වෙලා ඒ වගේම කරන පරීක්ෂණ සහ අනිකුත් විමර්ශන වලට සහය දීමෙන් ඒ දිය යුතු සහයෝගය දෙන්න එහෙම නැත්නම් අපිට අර අවසානයේදී රටම වසා ලබන තත්ත්වයට යෑම වළක්වන්න බැරි වෙනවා. අපිට ඒකට නොගිහින් මේක බේරා ගන්න නම් මේ තොරගත් ප්‍රදේශවල ඉන්න ජනතාව 100%ක් ඒ සහයෝගයෙන් දිය යුතුමයි. එහෙම නැත්නම් තත්ත්වය එන්නේ එන්නම බරපතල වෙයි.